රාජය ගිහිල්ල හිටවල ඒකෙන් ලෝකයට කියලා අද සංදර්ශන පවත්වන්න කටයුතු කරන්න එපැයි කියන එක අපි රජයට දැම්මත් කියනවා. මොකද අවුරුදු ගාණක් ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ පළපුරුත් ඉන්න නායකයෙක් හඩ රටේ ජනාධිපති වෙලයි කියලා කියන්නේ. නමුත් අපමල් රේණුවක තරමක් මේ රටේ පරිසරය පිළිබඳ මං හිතනවා මායිම් කරන්නේ නැහැ, තුට්ටුවකට ගණන් ගන්නෙ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද අපි දකිනවා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ගෙනියන ඉතාමත් අමනෝජ්ඥ එක්කම මර්ධනකාරී තත්ත්වයක්. ඔබ දන්නවා මේ දවස්වල වෙනකොට කවුරුත් කතාබහට ලක් වෙනවා. අපි දන්නවා පාර්ලිමේන්තුව තුළ විවිධ අනපනත් ගෙනැල්ලා. ඒ අනපනත් යටතේ ඉතාමත්ම කඩිමුඩියේ මේ අනපනත් සම්මත කරගන්න යනවා. රාජ්‍ය ණය පිළිබඳ පනත, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පනත්, එවිතරක් නෙමේ අපි දන්නවා දැන් මේ වන විට පාර්ලිමේන්තුවට ගෙනාවා විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත්. මේවයි තියෙන යම් යම් වැරදි එක්කම අපි දන්නවා යම් කිසි පනතක් ගේනකොට ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේවා මේ විදිහට කරන්න බෑ, මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඒ වගේ මේ ව්‍යවස්ථාවට අනුකූල විස කටයුතු කරන්න ඕන කියලා. නමුත් ඒව සලකන්නේ නැතුව අපි දැක්ක පහුගිය දවසේ මේ සමාජ මාධ්‍ය පිළිබඳ අනපනත් සම්මත කරගත් ආකාරය කිසිම දෙයක් අධ්‍යයනය කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු ගානේ ඩෙස් එකට ඒ පනත යන්නට කලින් මේක සම්මත කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙන නිසා පාර්ලිමේන්තු අය තමහර වෙලාවට මේ පිළිබඳ විවාද කරන්න, වාද කරන්න, ඒවට සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් මේ වෙන විටත් සමහර පනත්වල අපි දන්නවා කරුණු 16ක් 18ක් මේව සංශෝධනය කරන්න ඕනේ කියලා තියෙද්දි ඒව 7-5කට ගණන් ගන්න නැතුව ජනාධිපතිවරයා විසින් තමන්ගේ විධායකය තුලින් මේ යම් යම් කරුණු කාරණා තමන්ගේ යටතට ගන්න මේ විදිහේ හිතුවක්කාර විදිහට කටයුතු කරන මේක කොහොමඩවත් අපි කරන්න ඉඩ දෙන්නේ නැහැ මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට. ඒ සඳහා අපි ජනතාවට කියනවා දැන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශේෂයෙන් ඒකට යම් කිසි වැරදක් සිදුවන විදියට එහෙම නැත්නම් ඒ අනපනත් සම්මත කරගන්න කටයුතු කරනවා. අද ඕනම දෙයකට අත උස්සන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. මම කනගාටු වෙනවා ඉදිරි අහුගිය දවස්වල කඩිමුඩියේ ඉතිහැටියේ ඉදිරිපත් කරපු අනපනත් වලට නිකම් පඹේ වගේ අත උස්සන්නේ නැතුව මේවා අධ්‍යයනය කළා. ඒ තුලින් මේ රටට වෙන විනාශය, මේ රටේ රාජ්‍ය ආයතන වලට වෙන විනාශය, මේ රටේ ආර්ථිකයට වෙන විනාශය පිළිබඳ කල්පනා කරලා කටයුතු කරන්න කියලා බබ්බු වගේ ඉන්නේ නැතුව. එනිසා මේකෙදි තවදුරටත් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එක්කම් ව්‍යවස්ථාවට අනුකූල නොවන විදියට කටයුතු කරන අය පිළිබඳව රටේ ජනතාව දැනුවත් වෙන්න ඕන. අපි ඒ නිසා රටේ ජනතාවට කියනවා දැන් ඇත්තටම පාරට බහින්න අවස්ථාව ලැබෙනවා. මේ විදියට ගියොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට යනවා. මේ රටේ ආයතන දැන් බලමු මේ අනපනත් තුලින් විශේෂයෙන්ම අපි දන්නවා ලංක බැංකුව, මහජන බැංකුව වගේ රාජ්‍ය බැංකු ටික, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය, එවිතරක් නොමේ කංජ තෙල් නීතිගත සංස්ථාව සමහර තැන්වල ලාභ ලබන ඒවා ප්‍රතිව්‍යුහ ගත කරනවා කියලා, මේ අලුත් කළමනාකාරීත්වයක් හදනවා කියලා මේ ලාභ ලබන ආයතන පවා ඉතාමත්ම හිත්පිත් නැතුව මේවා විනාශ කල්ලිවලා මේ රටේ ජනතාව අසීරු තත්ත්වයට පත් වෙනවා. මේ රටේ ජනතාවට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන කතා කරන බොහෝ දෙනෙක් කියනවා. අපි දන්න වජිර අබේවර්ධන මහත්තයා අපේ දිස්ත්‍රික්කේ පාලිත රංගෙමණ්ඩාර මහලේකම් අද කතා කරනවා මේ ඡන්දය පවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. රටේ ජනතාව කියන්නේ තව අවුරුදු දෙකකට මේක දික්කලිවලා ඡන්දයක් නොතිය රට දියුණු කරන්න කියලා. මම අහනවා රට ගොඩනගාගෙන රට ගොඩනගලයි කියලා තත්ත්වයට මුහුණ දෙනවා ද කියන එක පිළිබඳව අද බල කියන්න කරුණා කළා. මේ ආණ්ඩුවෙන් අපි අහනවා අද රට ගොඩනගලා තියනවාද? මේ තෙල් පෝලින් ටිකක්, ගෑස් පෝලින් ටිකක්, ඒ වගේම අපි දැක්ක විදුලිය බලය පිළිබඳ ප්‍රශ්නයට යම් කිසි විසඳුමක් දුන්නට මේ රටේ ජනතාවට එදා වේල කන්න පුළුවන් කමක් නැහැ. වේලක් තුන් වේල කාපු මිනිහට දෙවේලක් කන්න බෑ, දෙවේල කාපු මිනිහට තනි වේල කන්න බෑ.
අඩුගාන කන්න නෙවේ ලෙවකන්න තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. මේ තුළින් අපට පැහැදිලිව පේනවා මේ ආණ්ඩුවට ජනමතයක් නෑ. අපිට මතකයි වජිරාභිවර්ධන මහත්මය පෞගිය දවස්වල කිව්වා ලක්ෂ 100ක් ඡන්ද ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඉතින් දෙයියනේ රට ගොඩ නැගුණා ඒ සියලු දේවල් වලින් ශක්තිමත්ම ආර්ථික ගොඩනගන්න හයියක් තියෙනවනම් කරුණා කළ ඡන්දෙ තියන්න. ඡන්දෙ තියලා ලක්ෂ 100 අරගෙන රටේ ජනතාවට හොඳ ආණ්ඩුවක් හදලා ඒ තුලින් මේ රට ගොඩනගන්න. එහෙම කියන අය තව පැත්තකින් කියනවා නෑ නෑ අපි මේ යෝජනාවක් ගේන්න ඉන්නවා මේ රටේ මේ කාලය තුල ඇතිවෙච්ච ව්‍යසනයන් තියා බලලා මේ රට ගොඩනගන්න නම් තව අවුරුදු දෙකක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්න ඕන පාර්ලිමේන්තුවට තව අවුරුද්දක් කල් දාන්න ඕන කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ එන්නේ නොඑක් සම්දර්ශන පවත්වමින් එදා වේල සංස්කෘතියක් තුලින් මේ රට ඉදිරියට ගෙන යන්න මිසක් මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට නෙමෙයි. ආර්ථිකයක් ගොඩනගලා තිනවනම් මොකටද තවමත් ණය ගෙවන්න බැරි? මේ දැන් කියනවා ජනාධිපතිතුමා අපිට මෙච්චර ණය ගෙවන්න තියෙනවා අපි තාම ගෙවන්නේ නැහැ. යකෝ ණය ගෙවන්නේ නැතුව මේක කවදා හරි ගෙවන්න වෙනෝ ඉපදිච්ච කිරිසප්පේන්ට වඩා අනාගතේ බිහිවෙන හැම දරුවෙකුටම මේ ණය ගෙවන්න සිද්ධ කළ යන එක මොච්චර අපරාධයක්ද? රටක් ගොඩ නැගුවනම් රටක ආර්ථික ශක්තිමත් කරා නම් මේ නොඑක් විදිහේ මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා IMF එකට යට වෙලා IMF එකේ කොන්දේසි කියලා මේ අයට මේ කාලය තුල තමන්ගේ හෙංචයියලාට තමන්ට මැතිවරණයට උදව් කරන කණ්ඩායම් වලට විවිධ මං හිතනවා දේවල් ලබා දෙන්න, ඒ වගේම අල්ලස් ලබා දෙන්න, නොඑක් දේවල් ලබා දෙන්න මේ රටේ සම්පූර්ණ ඒ තුලින් මං හිතනවා එතුමා ඉන්න කාලය තුල දෙයනේ කියලා එදා වේල සංස්කෘතියක් තුල ජීවත් වෙන්න මානම් බලන එක තමයි අද තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේකට ප්‍රබල විපක්ෂය හැටියට අනාගතේ මේ රට බාර ගන්න ඉන්න මේ රටේ අනාගත ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම මේකට අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය කියන මේක රටේ ජනතාව තේරුම් ගන්න ඕන. මම දන්නේ නැහැ 225 මෙපැයි කියලා පහුගිය දවස්වල සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ කියලා කියපු අය අද මං හිතනවා මේකේ වෙනසක් ඇති කරන්න ඕන කියලා කියපු අය අද ඒ සියල්ල පැත්තකට දාලා තිනවා ජනමතයකින් ඇවිල්පු ජනාධිපතිවරයෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම කැබිනට් එක විසිරුවා අරලා දැන් අලුත් කැබිනට් එකක් තියෙනවා අර එහෙමෙන් එකතු කරගනිපු කැබිනට් එකක් මතක තියාගන්න ඒ කැබිනට් එකට කිසිම ජනමතයක් නැහැ මොකද ජනමතය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව යම් යම් කරුණු කාරණා කියයි නමුත් හෘද සාක්ෂි අනුව සදාචාරාත්මකව අනුව තවදුරටත් මෙතන රැඳී ඉන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඉදිරියේ දෙන ජනමතවරණය වහාම තියලා මේ රටේ ජනතාව ගොඩ ගන්නට අවශ්‍ය වටාපිටාව නිර්මාණය කරන්න අලුත් ආණ්ඩුවක් අලුත් පාර්ලිමේන්තුවත් එක්ක මේ කටයුතු කරන්න පත් වෙන ඕනම ජනාධිපතිවරයෙකුට ජනතා සම්මතවාදයෙන් ජනතා පරමාධිපත්‍ය තුල කටයුතු කරන්න ඉඩ දෙනව මිසක් මේ අහුල ගනිපු කැබිනට් එකක් සහ ජනමතයක් නැති ජනාධිපතිවරයෙක් එක්ක මේ රටේ තවදුරටත් ගෙනියන්නට ලැජ්ජ නැද්ද කියන එක අපි විශේෂයෙන්ම අහනවා. ඒ විතරක් නෙමෙයි අපි පැහැදිලිව කියන්නට ඕන අද ඉතාමත්ම දරුණු තත්ත්වයකට මේ රට වැටිලා අවසානයි. ওই කවුරු කොයි විදියට කයිවාරු ගැහුවත් අපි දන්නවා මේ රටේ අද ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. මේ රටේ ජනතාවට තවමත් බදු ගහනවා. ඒ බදු ගහනවා. පාංගෙඩියක් ගන්න කඩේට ගියාම පරිප්පු ටිකක් සීනි ටිකක් ගන්න ගියාම පිටි ටිකක් ගන්න ගියාම පිටි පැකට් එකක් ගන්න ගියාම වක්‍ර බදු වලින් අය කරන බදු මුදල් තුලින් තමයි මේ අය පෝෂණය වෙන්නේ. මේ අය යැපෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නට ඕන මේ තත්ත්වයෙන් රට ගොඩනගන්නට නම් තවදුරටත් මේ රටේ ජනතාව මේ තත්ත්වය තුල මං හිතනවා කටයුතු කරන්න අවශ්‍ය නැහැ දුක් විඳින මිනිස්සු. අනිත් පැත්තෙන් දැන් රට ගොඩනගනවා නම් රටේ ආර්ථිකය ගොඩනගනවා නම් පහුගිය අවුරුද්දකට අඩු තරමේ $1 එකක් වැඩිපුර හොයන්න වැඩපිළිවෙලක් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවද කියලා කියන්නේ. කරුණා කළ කියන්නේ මේ රටේ ඩොලර් හොයන යම් යම් දේවල් තිබෙනවා. දැන් තේ නිෂ්පාදනය ගත්තා. ඒකට කුඩම්මගේ සැලකිල්ල. කයිවාරු ගහනවා. තේ නිෂ්පාදනයෙන් තුලින් මේ රට ඩොලර් එනවා. ඒ නිසා අපි මේක දියුණු කරන්න ඕන කියලා මේ ආණ්ඩුව ආවට පස්සේ අපි දන්නවා මේ අවුරුද්දේ කුඩා තේවතු හිමියන් නැවත වගාව සඳහා දෙන එක සම්පූර්ණ නතර කළා. පොහොර සහනාධාරය දෙලින් පොඩි දෙයක් දෙනවා. නමුත් ඒවයි තිබෙන පොහොරවල තියෙන ප්‍රමතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඒ ගොඩනගන්න කියලා ගහපු හැම එකක්ම අද ආපස්සට ගිහිල්ලා තියෙනවා. මේ නිසා තේ නිෂ්පාදනය අඩුවීම
තේනිස්පාදයෙන්තුලින් හම්බ කරන ඩොලර් ප්‍රමාණය අඩුවීම අපිට ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් කොයි විදියට මේකේ තත්ත්වය ඇති වෙනවද කියලා. අපි පැහැදිලිව කියනවා ඉතාමත්ම කනගාටුයි මේ තේ ආර්ථිකය ශක්තිමත් කරනවායි කියපු කණ්ඩායම. මොකද මගේ දිස්ත්‍රික්කයේ ගත්තම ඉතාමත්ම හොඳින් මේ නිෂ්පාදනය තුලින් ඩොලර් ගෙනාපු පහුගිය කාලේ මේ ඩොලර් ගෙනල්ලා මේ ආර්ථිකය ගොඩනගන්න හරි හම්බ කරපු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ නිසා මේවට පිසඳුම් දාන්න එහෙම නැතුවම පැලස්තර දාලා යම් යම් දේවල් කියලා දැන් උදාහරණයක් හැටියට බලන්න. අද අස්වැසුම ගැන මහලොකුට කතා කරනවා. අවුරුදු 30ක් තිස්සේ සමෘද්ධිය තිබිච්ච ඒ වගේම අස්වැසුම තිබිච්ච ජනතාවට ජීවිතය ගොඩ ගන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මොකද කරන්නේ? හාල් කිලෝ 10ක් දීලා දුප්පත්කම නැති කරන්නේ. ජීවන තත්ත්ව ඉහළට ගන්න. ලැජ්ජ නැති වැඩ නේද මේ? තවත් හිඟන්නෝ පිරිසක් බිහි කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි කියන්නේ නැහැ තිබැරි මිනිහෙකුට හාල් කිලෝ 1ක් දෙන්න එක. දන්සල් දෙන්නේ ඕනතරම් මිනිස්සු එකතු කළා වෙසක්කේකට පොසොන් එකට. ඒ තත්ත්වයට පත් කළා තියෙන ජනතාවම හිතනවා ජනතාව තවමත් අර පුණක්කු ඝන ගොන්නු තත්ත්වයට පත් කළා. ඊළඟ නැවත වරක් කලින් රවට්ටපු වගේ ආයිත් මේ රට ජනතාව රවට්ටලිලා කතරේ ගස්සගෙන තමන්ට බලේ ඉන්න සූදානම් වෙන අවස්ථාවක්. ඉතින් මේ රටේ දූෂණය වංචාව කොහෙවත් නැතර වෙලා නැහැ. ඉතින් මේ රට සම්පූර්ණයෙන් පරිවර්තනයක් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපිත් එක්ක තිබෙනවා. දැන් බලන්න අපේ ආර්ථික වැඩපිළිවෙල ඉතාමත් ශක්තිමත්. මොකද මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ ආර්ථික දැක්මක් තුළ. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ඒකට යෝජනා තියෙන්න ඕන. මොකද්ද ක්‍රමේ? දැන් සමහර පක්ෂ කියනවා අපිට පුළුවන් මේක කරන්න, වන් මෑන් ෂෝ කරන්න හදන්නේ. රටේ එක්කෙනෙකුට බෑ මේක කරන්න. සමහත්ය කරන්න ගිය තනියෙන් උපදේශ සියල්ල පැත්තකට දාලා 69 ලක්ෂ ජනපරමති වුණා කියලා අවසානේ මොකක්ද උනේ? මේ රට වැටිච්ච තත්ත්වය මොකද්ද? ඉතාමත්ම කනගාටුදායකයි. ඒ නිසා ආර්ථිකය තමයි ප්‍රධාන දේ. ඒ නිසා තමයි අපි ජනතාව යුත්තේ පෙරමුණට. මම නම් කියන්නේ නැහැ මේ ජාතික ජන බලවේගය කියන එක ජනතාව යුත්තේ පෙරමුණ. පැහැදිලිවම මොකද මේ නම දාගෙන තිනෝ අර අතීතයේ දේවල් පිළිබඳ ජනතාවට අප්‍රසාදයක් ලක් වෙයි. ඒකෙන් ගිහිල්ලා කරන්න බෑ. ඒ නිසා මේ අලුත් නමක් දාගත්ත බලවේගයක්. කොහෙද මේ බලවේගය තුල ඉන්නේ? බලවේගයක් තියෙනවා. දැන් අපේ පක්ෂේ බලවේගයක් මොකද අපේ ඉන්නවා. තමගි ජන බලවේගය තියෙනවා. රවුෆ් හකින් මැතිතුමාගේ ඒ මුස්ලිම් බලවේගය තියෙනවා. රිසාත් බදුදීන් මහත්තයාගේ ඒ මුස්ලිම් බලවේගය තියෙනවා. දිගම්බරම් මහත්තයාගේ දමිළ බලවේගය තියෙනවා. මනෝ ගණේෂන් මහත්තයාගේ ඒ කණ්ඩායම ඉන්නවා. අනිත් පැත්තෙන් ජීඑල් පීරිස් මැතිතුමා ඇතුළු පොදු ජන පෙරමුණේ යම් කණ්ඩායම් එකතු වෙලා තියෙනවා. ඉතින් ජාතික ජන බලවේගය තුල එහෙම බලවේගයක් නැහැ. එක්කෙනෙක් විතරක් අරගෙන හරිනියම සූරිය අරගෙන එයා ඉස්සරහට දාගෙන එයාට අගමැතිකම දෙනවා කියලා කයිවාරු ගහලා අද වන් මෑන් ෂෝ එකක් යන රටක් ගොඩනගන්න බෑ එක්කෙනෙකුට දෙන්නෙකුට මතක තියාගන්න. රටේ ප්‍රධාන දේ තමයි ආර්ථිකය. ආර්ථිකය පිළිබඳ, අධ්‍යාපනය පිළිබඳ, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ, ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ නිෂ්පාදන ආර්ථිකය සහ කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්න තියෙන සාකච්ඡා කළ රටේ ජනතාවට දෙන්න ඕන. එක්කෙනෙකුට මේක කරන්න බෑ. මතක තියාගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ආර්ථික කමිටුවක් තියෙනවා. ඒ ආර්ථික කමිටුවත් එක්ක ඉස්සෙල් එන්න ඇවිල්ලා ඒකට ඉදිරිපත් වෙලා මම හිතනවා ඒ සඳහා තමන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන කරුණු කළා සංසන්දනය කරාම රටේ ජනතාවට තේරෙයි මොන කණ්ඩායමද මේ රට කරන්න පුළුවන් කියලා. ඒකට බය අද ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම මේකෙන් මග හරින්න අර දෙයක් අර කියනකොට කියනවා කෝඳුරු තෙල් හත්පත්යකුයි තවට්ටිකකුගේ ඕනේ කියලා. ඒ නිසා මෙවැනි දේවල් වලින් රටේ ජනතාව මුලා කරන්න එපා. ඇත්තට යථාර්ථයට මුහුණ දෙන්න රටක් අරගෙන පාලනය කරන්න කණ්ඩායමක් ඕන. අපිට හොඳ ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක තමයි අපි දාන්නේ ඒ කටයුතු සඳහා. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයා විතරක් නෙමෙයි ඒ කණ්ඩායම අපි ඉදිරිපත් කරන්නේ ඒකයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා අනුරු කුමාර දිසානායක මහත්තයෝ තමන්ට මේ අටක් හැටියට ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් හයියක් තියෙනවානේ. හයිය තියෙන කණ්ඩායම් පෙන්වන්න රටට. ඒ කණ්ඩායම් පෙන්වන්න නැතුව ඒක වහලා කොලේ වහලා වන් මෑන් ෂෝ එකක් තුල මේ රට ගොඩනගන්න ගියොත් මං හිතනවා අර ගෝඨාභය රාජපක්ෂේ දෙවනි රංගනය තමයි ඉදිරි කාලයේදී වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ රටේ. නමුත් වුණොත් වෙන්නේ ඒ தත්ත්වයේ කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. සර් ඔබට මේ යහපාලනන කාලේ කොරේ දේවල් කො අපි එල්ල මෙහෙම කරනවා මෙහෙම කරනවා. ගෝඨාභය ඔය යහපාලන ආණ්ඩුව හිටපු මන්ත්‍රීවරයෙක් හැටියටත් විශේෂයෙන්ම මේ රටේ නීතිය, ඒ වගේ මේ රටේ අධ්‍යාපනය, ඒ විතරක් නෙවෙයි මේ රටේ විවිධ මාධ්‍ය හා සම්බන්ධ ආයතනයක කටයුතු කරන්න කරපු කණ්ඩායමක් හැටියට තමුන් වහන්සේලා දන්නවා ඇති අපි දැඩි අරගලයක් ගියා. විශේෂයෙන්ම
මේ මාධ්‍ය තුළ ඇතිවෙච්ච යම් යම් අසාධාරණකම් ගීතේ රචකයට ගීත ගායකයට ඒ වගේ දේවල් මං හිතනවා අපි ඒ කටයුතු ඉෂ්ට කරා. අපි ඩේ ටු ඩේ ට්‍රයල් අධිකරණය ක්‍රියාත්මක කරන්න ගත්තා. ඒකෙන් දින 10කින් ඕනම බරපතල නඩුවක් අවසන් කරන්න පුළුවන් අවශ්‍ය කටයුතු කරන්න සූදානම් කරලා තිබුණා. ඒවට උසාවි හැදුවා මතක තියාගන්න. හැබැයි ඒව ක්‍රියාත්මක වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ නීතියේ තියෙන අනපනත් නිසා උදාහරණයකට ඕනෙකට පැමිණිල්ල වෙනුවෙන් ඒකම රජය වෙනුවෙන් කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නිසා අපි ඉතාමත් අසරණ වෙච්ච අවස්ථාවල් තිබෙනවා. ඒ නිසා ඩේ ටු ඩේ ට්‍රයල් අධිකරණය නැති වුණා. එකම හොරු අල්ලන්න ඔය කට්ටිය කියන මේ දවසෙන් දෙකෙන් හොරු අල්ලන්න පුළුවන්. අපි කවදාවත් එහෙම ප්‍රකාශ කරන්න කියපුවා ඇති. ඒකට යම් ක්‍රියාදාමයක් තිබෙනවා, කාල පරිච්ඡේදයක් තිබෙනවා. ඒ සඳහා දැන් ලිපිගොනු ටිකක් ගෙනල්ලා ෆයිල් ටික තියාගෙන හෙට අධිකරණයට ගිහිල්ලා මුන් ටික ඔක්කොම පට්ට ගන්නවා, හැම ගන්නවා කියලා, උල තියනවා කියලා අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන. පැහැදිලිව අපි කියන්නේ නැවත මේ රටේ දූෂණයක් වංචාවක් සිදු නොවන ආකාරයට රාජ්‍ය තන්ත්‍රය වගේම සෑම ශේෂ්ත්‍රයක් තුළම කටයුතු කරන්න. ඔයි මගඩි එක්කම මේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් අපි දන්නවනේ සමහර තට්ටු ගණන් ගොඩනැගිලි වලට මිල ගණන් වලින් තමයි කැඳෙව්වේ. කැබිනට් එකටවත් දාලා තිබුණේ නැහැ පහුගිය කාල පරිච්ඡේදයන් වල දේවල්. ඉතින් එවැනි දෙයක් වළක්වන්න අපි කටයුතු කරනවා. මම අමුණාන්සේලා අහපු ප්‍රශ්නේ පිළිබඳව අත වශයෙන් මම එකතකින් කනගාටු වෙනවා. මට දැන් තේරෙනවා මොකද්ද බැඳුම් කරේ වෙලාවේ අපි කණ්ඩායමක් තීන්දුව කරා පාර්ලිමේන්තුව තුල මේකට එරෙහිව අපි ස්වාධීන වෙලා මේ අරගලය කරන්න කියලා. අපිට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද අපි එච්චර ප්‍රබල වුණේ නැහැ ඒ අවස්ථාව. ඒ නිසා ඉදිරියේදී ඔබ අහනවා ඉදිරි ආණ්ඩුවද කො අපි ඉදිරි ආණ්ඩුව තුල සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණත් මේ රටේ ආණ්ඩුව අරගෙන ගියත් ඒ ආණ්ඩුව තුල යම් කිසි විදියකට ඔබ කියන වගේ යම් කිසි අකටයුතුකම් අසාධාරණකම් දූෂිතින් වංචාකාරීන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපි ඒ ආණ්ඩුව තුල විකල්පය හැටියට අපි ඒකට එරෙහිව නැගී සිටිනවා. ඒ විතරක් නෙවෙයි, ඒකට හොඳ කණ්ඩායමකුත් හදුණා. ඒ නිසා මෙතෙක් උනේ නැහැ ඒක. අද පොහොට්ටු ඕනම දහ ජරා වැඩක් කරද්දී අත උස්සන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඕන්නෑ නෑනේ කෙහෙලිය නඹුක් කැල්ල මේ රටේ නොඑක් මේ තත්ත්වයන් සෞඛ්‍ය ශේත්‍රයේ කරපු අපරාධ දිහා බලනකොට ලැජ්ජ නැතුව 100 ගාණක් 124ක් ඡන්දෙ දුන්නානේ. එවැනි තත්ත්වයක් අපි ඇති වෙන්නේ නැහැ අපේ ආණ්ඩුව තුල. ඒකට පැහැදිලිම හොඳ දක්ෂ මේ පිළිබඳ අවබෝධයක් තියෙන අදටත් අපේ සමගි ජන බලවේගය තුලත් පක්ෂය තුලත් කෙරෙන යම් යම් දේවල් සිද්ධ වෙනවනේ ඒවට හේරිව අපි නැගී සිටලා නායකතුමත් එක්ක එක සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. අපි ඒව නිවැරදි කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා ඉදිරියටත් එහෙමයි, ආණ්ඩුවක් ආවත් එහෙමයි, අපි ලෑස්ති වෙනවා තමුන්නාන්සර ලියලා තියාගන්න. අපි ඒ කටයුතු වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. මැදිහත් වෙලා විතරක් නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් බලාපොරොත්තු වෙන මේ රටේ මාධ්‍යවේදීන් බලාපොරොත්තු වෙන තමුන්නාන්සලා දේශපාලනයට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නොයෙක් දූෂණ හෙලි කරලා තියෙනවා. නමුත් කිසිම තැන අදත් ලසන්ත වික්‍රමතුංග ගැන කතාවක් නැහැ. අදත් එක්නැලිගොඩලා ගැන කතාවක් නැහැ. අදත් සමහර අතුරුදහන් වෙච්ච අය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියලා තියෙනවා ඔයි තාජුදීන් ඝාතනය වගේම විශේෂයෙන්ම එක්නැලිගොඩ ඒකම ලසන්ත වික්‍රමතුංගලාගේ වගේ ඝාතන ඒවනම් අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මේ රටේ කවදා හරි අවුරුදු 100ක් ගියත් මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ටුණයි කියන එකේ පෞල් වලට විඳිතයන්ට සාධාරණ ඉෂ්ට උනායි කියන එක සමගිය ජන බලවේගයේ ආණ්ඩුවක් තුල අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒකට දිවිහිමියෙන් අපි ප්‍රතිඥා දෙනවා. දැන් ඔබතුමාම කිව්වට ජනතාවගේ විශ්වාසයක් නැහැ මේ හැමෝදාම බලය ගන්න කට්ටිය මෙහෙම කියනවා. නමුත් වගේ වෙන්නේ නැහැ. ඒකට කොහොමද ජනතාවගේ විශ්වාසයෙන් අපිට දැන් විශ්වාසයක් ඇති කරන්න හේතුව තමයි දැන් අපි පළවෙනි දේ තමයි රටේ අපේ පක්ෂ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා අත වශයෙන්ම දූෂිතෙක් නෙමෙයි. එක්කම තමන්ගේ නොයෙක් විදිය චෝදනාව. නමුත් අද වෙනකන් ඒ චෝදනාවක් ඔප්පු කරලා කොහෙටවත් දනුවක් කරේ නැහැ. එතුමාට නොයෙක් චෝදනාව සංස්කෘතික අරමුදල පිළිබඳ නිවාස අමාත්‍යාංශයේ දෙපා නිවාස අධිකාරිය පිළිබඳ. හැබැයි ඒ කිසි දෙයක් ඔප්පු කරන්න බෑ. ඒව ඉරිසියාවට එක්කම ඒවා අවලාද විදියට අපි ගණන් ගන්නෙ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ ජනාධිපති හැටියට හිටපු කෙනෙක් නෙමෙයි. රටේ අගමැති හැකම් කරපු කෙනෙක් නෙමෙයි. එතුමාට ඒ ශක්තිය ගොඩනගා ගන්න අවශ්‍ය වසුබිමක් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නේ නැහැ. ඒක කවුරුත් දන්න මේ රටේ රහසක් නෙමෙයි. ඒ දීපු තැන්වලත් තියෙන මුදල් කපා හැරි නොයෙක් දේවල් සිද්ධ වුණා. නමුත් ඒ නිසා අපි විශ්වාස කරන ඒ අත්දැකීම් එක සජිත් ප්‍රේමදාස මහත්තයට මම හිතන්නේ මේවයින් මග අරින්න බෑ. එතුමා පිරිසුදු දේශපාලනඥයෙක් හැටියට මම විශ්වාස කරනවා අනාගතයේදී ආණ්ඩුවක් තුළ තමන් වචනේ පරිසම දැන් එතුමන්ට වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම
ඒ කටයුතු කරයිගෙන මොක එතුමට පවල්වාදයක් නෑන හොඳමදේනේ. පෞගිය කාලෙ මොකක්ද සිද්ධ වුණේ? රාජපක්ෂ පවල්වාදය දිකටම ගියා. බණ්ඩාරනායක පවල්වාදය දිකටම ගියා. එතකොට මතක තියාගන්න මේක පවල්වාදයක් නෑ. කවුරුත් කියයි ජනාධිපතිගේ පුතෙක් කියලා. නමුත් එතුමා බිම්මට්ටමේ ඉඳලා ආපු කෙනෙක්. රටේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇවිල්ලිවෙලා එතුමා වාඩි කරවෙල දේශපාලන ගෙනෑපු කෙනෙක් නෙමෙයි මතක තියාගන්න. ඒ නිසා එතුමා සොයස්සාහින් තමන්ගේ පියාගේ දිස්ත්‍රික්කයේවත් මේ ඡන්දිල්ලුවේ ඈත පිට දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා ඒ කටයුතු කරේ. ඒ නිසා එතුමට ලොකු අත්දැකීමක් තියෙනවා. පෞල්වාදයක් නැහැ. ය ගජමිතුරන් කණ්ඩායමක් ඉන්න ගජමිතුරන් ඉන්න ඕන කෙනෙකුට. හැබැයි ගජමිතුරන්ට ඕන විදිහට මේ කටයුතු කරන්න බෑ. මතක තියාගන්න අපි උනත් මන්ත්‍රීවරුන් හැටියට අපි එතුමත් එක්ක බොහොම සුහද තමයි. හැබැයි වැරදි වැඩ කරන්න අපේ කවුරුවකට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම කියනවා. අපි දැක්කා මිලන නැවේ කනපන මේ පැත්තට එකතු වෙනවා. ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඔබ කියන කාරණා සම්බන්ධයෙන් තියෙනවා ඇතැම් අයට යම් යම් චෝදනාවක් තියෙනවා. නමුත් අපිට තෝර බේරගෙන මේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔක්කොම කරන්න ජයග්‍රහණයක් ඕන. මතක කොයි තරම් සුපිරිසිදු දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරන්න ඕන නම් ඉස්සෙල් බලය තියෙන්න ඕන. අපි ජනතා විත්ති පෙරමුණත් ඒක නෙවෙයි. ජනතා විත්ති පෙරමුණ අවුරුදු 50ක් තිස්සේ මේ රටේ දේශපාලනය කරා. 76 අවුරුද්දට සාප කරාට එයාලත් අවුරුදු 50ක් තිස්සේ දේශපාලනය කරා. අවසානයේ මොකද්ද උනේ? മന്ത്രിවරු 3 දෙනානේ ඉතුරු වුණේ. ওই කියන සුන්දර කතන්දර රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රටේ ජනතාවට ඉස්සෙල්ල බලය අපි පෙන්වන්න ඕන. අපි මේකේ රටේ ජනාධිපතිකම ගන්න ඕන. අගමැතිකම ගන්න ඕන. ආණ්ඩුව ගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඔබ කියන සමහර තැන්වල රටේ ජනතාව තීන්දුව කරන්න ඕන. අපි වැරදි මිනිහෙක් ගත්ත කියමු. හොරෙක් නෙනේ සම්පාර්ලිමේන්තුවේ හිටපු අපි හිතමු පොදු ජන පෙරමුණේ කෙනෙක්ව අපි ගත්තා. අපි ලයිස්තුවර දැම්ම ඡන්දෙ තියා. එතකොට රටේ ජනතාව අපේ පාක්ෂිකයෝ හැම කෙනෙක්ම දැනගන්න ඕන මේ මිනිහට නවත්ත නැත්නම් මේ මිනිහ තියන්න ඕන තැන කොතනද කියලා. ඡන්දෙ දෙන්නේ ජනතාවනේ. ඉතින් ජනතාව තීන්දු කරොත් මම හිතනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ ගමන බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ සඳහා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ අපි උනත් කියනවා. අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොකෝ අපි දන්නවා අපි අවුරුදු ගාන පාර්ලිමේන්තුව අපි දේශපාලනේ ප්‍රාදේශීය සභාවල හිටිය අපේ රුපියලකට වංචාවක් නැහැ, දූෂණයක් නැහැ, ස්ත්‍රී දූෂණයක් නැහැ, වෙන දූෂණයක් නැහැ. අපි වැඩ කරලා දෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් බය නැතුව වේදිකාවේ ගිහිලා හොරුන්ට තක්කඩින්ට දෙන්න එපා. සමහරට ඔබ කියන පුද්ගලයා වේදිකාවේ ඉන්න පුළුවන්. කරුණාකරලා මේ අයට ඡන්දෙ දෙන්න එපා. රටේ ජනතාව තමයි, තමුන්නාන්සල තමයි ඡන්දෙ දෙන්නේ. තමුන්නාන්සල තෝරගන්න ඕන. කවුද කියන එක. ඒ නිසා එවැනි මං හිතනවා ක්‍රමයක්, ඒක මෙවැනි සංස්කෘතියක් මං හිතනවා ඉදිරි මැතිවරණයේදී සිද්ධ වෙයි. එදාට හොර තක්කඩි ටිකක් අපිට එකතු වුණා නම් එයත් ගෙදර යවයි. නමුත් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ තෝර බේරගෙන මේ පක්ෂයට ඉතාමත් හොඳ කණ්ඩායමක්. මොකද යම් යම් කණ්ඩායම්වල තියෙනෝනේ කුල ප්‍රශ්න, ජාති ප්‍රශ්න, නොයෙක් ප්‍රශ්න මත ඡන්දේනවා. එතෙන්දී ජනතාව බලන්නේ මේ මිනිහ මොකෙද්ද කියන එක. ජනතාව ඡන්දේ දෙනවා. මේ කට්ටියකින් සතුම් ගිහිල්ලා තමයි පාර්ලිමේන්තුව හැදෙන්නේ. ඒ නිසා එවැනි වැඩපිළිවෙකට අපි යන්න ඕන. රටේ ජනතාවට අපි කියනවා, අදත් කියනවා, හෙට දවසෙත් කියන කරුණා කළා තමුන්නාන්සේලව චූදිතයෝ හොරු තක්කඩි අංකොල්ලකාරින්ට උදව් දෙන, ඒ වගේම දේවල් වලට උදව් කරන කණ්ඩායම බලයට පත් කරන අපේ කණ්ඩායමෙන් ආවත් නාම යෝජනා අපි ජනතාවට කියන කරුණා කළ ප්‍රතික්ෂේප කරන් තමුන්නාන්සේලගතේ තමයි කතරේ බලෙන් තමයි ඒ අය යවන්න ඕන එක්කෝ එයාලා ප්‍රතික්ෂේප කරන්න. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපහිතවත් විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමත් සම්බන්ධ වෙලා ඉන්නවා. සිරු දිනාටම නැවත වතාවක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ මාධ්‍ය හමුව අපි පවත්වන අවස්ථාව වෙනකොටත් මේ රටේ විශාල ගම් ප්‍රමාණයක්, නගර ප්‍රමාණයක් මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච අයහපත් කාලගුණික තත්ත්වය නිසා, එහෙම නැත්නම් ධාරානිපාත වර්ෂාව නිසා ඉතාමත්ම අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ රටේ පුරවැසියන් 20ක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ ගම් වතුර උදුර නිසා. සමග ජන බලවේගයේ හැටියට අපි මුලින් මේ පවුල්වල ඒ මියගිය පවුල්වල සියලු දෙනාටම අපගේ ශෝකය, කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අවතැන් උදවියටත්, ඒ වගේම නිවාස අහිමි වෙච්ච අයටත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරන වගේම ඉක්මනින්ම මේ තත්ත්වයන් පහව ගිහිල්ලා මේ ජනතාවට සුපුරුදු පරිදි එදිනදා කටයුතු කරගෙන යන්නට
අවස්ථාව උදාවේවයි අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ ගම් වතුර තත්ත්වය හැම අවුරුද්දෙම එහෙම නැත්නම් අවුරුදු කීපයකට සැරයක් මේ රටේ ඇති වෙනවා. මම දැක්ක දැන් ඊයේ පෙරේදත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය කියනවා අපි වෙනත් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ ගම් වතුර තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම එවැනි උදරු වලදී කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි අපි ඔය කියන ආණ්ඩුව 1994 ඉඳලා වැඩිම කාලයක් බලයට හිටපු කණ්ඩායමක් ඉන්නේ. සමහරලාට ඔය සමහර ඇමතිවරු ඉන්නවා අවුරුදු 30ක් විතර එක දිගටම කැබිනට් මණ්ඩලෙ හිටියා. දැන් ඔය අගමැතිතුමා 94 ඉඳලා හැම කැබිනට් එකෙම ඉඳලා තියෙනවා. හැබැයි අවාසනාව තමයි මේ රටේ මේ වගේ වේශනයක් ඇති වෙච්ච ගමන් නැවත වතාවත් අර පරණ ටේප් එකම දානවා. අපි වහාම ක්‍රියාමාර්ග ගන්නවා. අනවසර ඉදිකිරීම, අනවසර පදිංචි වීම ඉවත් කරන්න නීතියානුකූලව කටයුතු කරනවා කියනවා. ඒ වගේම අපි අනාගතයේ මෙවැනි තත්ත්වයන් නැතිවීම වළක්වන්න ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා කියනවා. හැබැයි අවාසනාව තමයි ආයිමත් තව දවස් දෙක තුනක් ගිහිල්ලා මේ ජලය ගලායම නැවතිලා එහෙම නැත්නම් ගම් වතුර තත්ත්වය පහව ගියොත් ඒ ගත්ත ක්‍රියාමාර්ගත් ඒ වගේම පහව යනවා කියන මතය තමයි මේ රටේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා රජයට ජනාධිපතිතුමාට මේ වැඩ කටයුතු අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න. හැබැයි එහෙම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා තව මාස කීපයකින් අපේ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ජනාධිපතිවරයා හැටියට මෙවැනි ගම් වතුර උදවුරු වලින් සුළු ගම් වතුර තත්ත්වයකින් පවා මේ රටේ ජීවිත අහිමි වෙන, අසරණ භාවයට පත් වෙන, නිවාස අහිමි වෙන අයට ඒ තත්ත්වය වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අපේ රජයක් යටතේ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. එහෙම නැත්නම් හැම ගම් වතුර තත්ත්වකම හැම ප්‍රශ්නයක්ම ආවම එදාට කතා කරනවා අනාගතයේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැති වෙන්නේ අපි කටයුතු කරනවා කියලා. හැබැයි ජනතාව කියන්නේ ඉතිහාසයේ පුරාම මේ තත්ත්වය එකසේම පවතිනවා. අදාළ කාලෙදි විතරක් මතක් වෙනවා ඒ ගම් වතුර එහෙම නැත්නම් නායයාම ඉවර වුණාට පස්සේ මේක අමතක කරනවා කියලා. ඒ නිසා අපි රජයට පැහැදිලිවම බලපෑමක් කරනවා මේ ක්‍රියාමාර්ග නිවැරදිව ගන්න. මොකද එහෙම නැත්නම් නැවත වතාවක් තව කාලෙකින් වතුර ජල ගැල්මක් ඇති වුණොත් මේ රටේ ජනතාව මූණ දෙන ප්‍රශ්න මෙහෙම වෙනවා කියන. ඒ නිසා ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා රජයට මතක් කරනවා. ඒක මේ වේශනකාරී තත්ත්වය තුළ මම හැමදාමත් කතා කරන දෙයක් තමයි මේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් නැතිවීම. දැන් මේ ගම් වතුර එහෙම නැත්නම් මේ අර්බුදකාරී තත්ත්වෙදිත් අපි දැක්කා ඒ ප්‍රදේශවල ජනතාවට සමීපවම හිටපු ජනතාවගේ මිතුරා පක්ෂභේදයක් නැහැ. මොන පක්ෂේ හිටියත් ගමේ හිටපු මහජන නියෝජිතයන් නොමැතිවීම මේ අසාධාරණයට ලක්වෙච්ච ජනතාවට ප්‍රශ්නයක්. මොකද රජයේ නිලධාරීන්ට මේ ඔක්කොම කරන්න බෑ. අනිත් එක රජයේ නිලධාරීන් වැඩ කරන්නේ සීමිත කාලයකට විතරයි. හැබැයි අපේ මේ පළාත් පාලන ආයතන ටික තිබුණා නම් ඒවයි මහජන නියෝජිතයෝ හිටියා නම් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න, ජනතාවගේ ප්‍රශ්නවලට ඍජුව මැදිහත් වෙන්න තිබ්බ අවස්ථාව අහිමි කරලා තියෙනවා. අපි ඒක තමයි හැමදාම කියන්නේ ගමේ මිනිස්සුන්ට සමීපතම මිතුරා, ගමේ හැම දෙයකටම මලගේටද මගුල්ගේටද ඕනම ප්‍රශ්නකද හිටපු මහජන නියෝජිතයා ගෙදර යැවීමේ බරපතල විපාකය මේ අර්බුදකාරී තත්ත්වය තුලත් මතුවලා තියෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඊළඟට මම විශේෂයෙන්ම කතා කරන්න ඕන දැන් මේ පහුගිය දවසක මම දැක්ක මේ රූපවාහිනී නාලිකාවකදී ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අපේ නායකතුමාට බොහොම අපහාසයක් දාලා කියනවා කාට හරි කෝල් කරලා ආධාරයක් අරන් ඒක තව කෙනෙකුට දෙනවා කියලා. හැබැයි මම කියන්න ඕන මේ ගමේ කැටහොල්ලපු අය අද කටහොල්ලලා ඩොලර් කෝටි ගණන් අරන් එනවා රටවල් වලට ගිහිල්ලා
සත පහක්කත් මේ රටේ ජනතාවට දෙන්න. අපි අහනවා ද අනුරකුමාර මහත්මයා රටවල් වල ගිහිල්ල මහ විශාල රැස්වීම් තියලා කටහොල්ලලා විශාල ඩොලර් ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේවා නීති අනුකූලව ලංකාවට ගෙනල්ලා තියෙනවද? කොච්චර ගෙනල්ලා තියෙනවද? කොච්චර හම්බ වෙලා තියෙනවද? තමුන්නාන්සල කල්පනා කරලා බලන්න. එක්කෙනෙක්ගේ ඩොලර් 100ක්, යුරෝ 100ක්, එහෙම නැත්නම් පවුන්ඩ් 100ක් හම්බුණා නම් කොයිතරම් මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට එකතු වෙලා තියෙනවද? හැබැයි මේ මුදල් ගෙනාවද, කොහොමද ගෙනාවේ, කොච්චර ගෙනාවේද කියලා කිසිම ලේඛනයක්, කිසිම අදහසක් නැහැ. ඒ සල්ලි කොහෙටද යන්නේ? ඒ සල්ලි මොකද කරන්නේ? අපි දන්නවා ගම්වල කැටහොල්ලලා කෝටි ගාණක් එකතු කරා. ඊට අමතරව භීෂණ යුගයේදී බැංකු කඩලා, ආයතන කඩලා විශාල මුදල් ප්‍රමාණයක් ගත්තා. මේ සල්ලි කො? ඒගොල්ලන් ඒ සල්ලි වලින් ඒ පක්ෂේ නායකයෝ නඩත්තු වෙනවා, අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ නඩත්තු කරනවා. හැබැයි සජිත් මහත්තයා එතුමාගේ හිතවතුන්ගෙන්, මිත්‍රයන්ගෙන්, දානපතියන්ගෙන් ආධාර අරගෙන මේ රටේ ජනතාවට බලපාන ප්‍රශ්න, එහෙම නැත්නම් මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ට අධ්‍යාපනයට වෙන් කරාම, එහෙම නැත්නම් රෝහල්වලට තියෙන අඩුපාඩු සකස් කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දුන්නම ඒකට අපහාස කරනවා, ඕවා වැඩද කියලා. හැබැයි ඒගොල්ලන්ගේ වැඩේ තමයි කටහොල්ලලා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරනවා. සතයක්වත් මේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතියට විතරයි මුදල් වෙන් කළ තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම කියන දේ තමයි එතුමාගේ පියාවත් නොකරපු සේවයක් විපක්ෂය ඉඳගෙන කරනවා. මොකද එතුමාටත් පුළුවන් මේ සල්ලි ටික එකතු කරන් බොහොම චූන් එකේ ඉන්න. එතුමාට පුළුවන් මේ සල්ලි ටික මගේ ඊළඟ මැතිවරණ වලට තියන්න කියලා. හැබැයි එතුමා ද අපි ඊයේ දැක්කා මුදල් වශයෙන් ලැබුණ, එවලේ ලැබුණ මුදලත් ළමයන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මං හිතන්නේ මේ වගේ සංවේදී නායකයෙක් අපිට හම්බෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ අය කටහොල්ලලා දැන් කෝටි ගාණක් ගෙනවා. ඒවට මොනවද කරන්න කියලා අපි පැහැදිලිවම අහන්න ඕන. ඊළඟට දැන් මේ தත්වය තුල සමහර මිනිස්සු හිතන් ඉන්නවා මේ දැන් ඒ අයත් වෙන්නන්නේ, ඒ අය දැන් ජනාධිපති වෙලා ඉවරයි, ආණ්ඩු හදලා ඉවරයි. හැබැයි අපි එනකොට තිබ්බ රැල්ල මේ අයට තියෙනවද කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මොන රැල්ල තිබුණත් අවසානයේ තුමා ගත්තේ 69 ලක්ෂයයි. හැබැයි මේ 69 ලක්ෂය ගන්නකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ලක්ෂ 50ක් 55ක ඡන්ද තිබ්බා මේ රටේ. ඒ ටිකට ඉතුරු ටික එකතු කළා තමයි 69 ලක්ෂය හැදුවේ. හැබැයි දැන් මේ සිහින ජනාධිපති වෙලා ඉන්න සිහින ආණ්ඩු හදලා තියෙන අය කියනවා ඒ අයට ඡන්ද ගන්න පුළුවන් රැල්ල තියෙනවා කියලා. හැබැයි ඒ අය රැල්ල එදා ගෝඨාභය ආපු වෙලාවද ඒ පක්ෂයට තියෙන ඡන්ද ලක්ෂ 4යි 5යි. ඒ නිසා මේක සිහින ආණ්ඩුවක් හදාගෙන තියෙන සිහින ජනාධිපතිවරයෙක් ඉන්න තත්ත්වයක් කියලා පැහැදිලිව කියන්නේ. මොකද ඒ අයට මේ රටේ බලය ගන්න තරම්, බලය දෙන්න තරම් මේ රටේ ජනතාව සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි දැන් අර ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලයේ ඉන්න කාලේ කිව්වා සැලුන් දොර විවෘත කරලා තියෙන්නේ කියලා. හැබැයි අපේ පක්ෂය සැලුන් දොර විවෘත කරලා නැහැ. සැලුන් දොර දැන් කඩාගෙන එනවා විවෘත කරන්න ඉස්සෙල්ලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා අඩුපාඩු, මොකද මේ රටේ 100%ක් සුද්ධවන්තෝ, එහෙම නැත්නම් සුපිරිසිදු චරිත නැහැ දේශපාලනය කරත් නොකරත්. එතකොට මේ එන චරිත අතර හොඳ තෝරා ගැනීමක්, එහෙම නැත්නම් හොඳට නායකතුමා පෙරලා බලලා තමයි මේ අය ගන්නෙ. ආවට ගියාට ඕන කෙනෙක් ගන්නෙ නැහැ. දැන් අපි දන්නවා අපි කෙනෙක් කතා කරත් අපෙන් අහනවා එයා කවුද, එයා මොනවද කරන්නේ, එයා දරුවේ තනතුරු මොනවද. එහෙම නැතුව ඕන එකෙක් ගෙනින් කියලා නැහැ. ඒ නිසා මේ වෙලාවේ අපි සැලුන් දොර අරින්න දෙයක් නැහැ. සැලුන් දොර කඩාගෙන අනිත් පක්ෂ සියල්ලෙම මිනිස්සු, නායකයෝ, දේශපාලඥයෝ අද සමග ජන බලවේගයේ වටා එක්වමින් තියෙනවා. හේතුව තමයි විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඊළඟ ජනාධිපතිවරයා හැටියට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඊළඟ ආණ්ඩුව පිහිටන්නේ සමග ජන බලවේගය කියන එක. ඒ නිසා තමයි ඒ අය එන්නේ. එතකොට අපි එන අය ඔක්කොම නවත්තන්න බෑ. එතකොට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ ඡන්දකෙදී තමුන් වහන්සේලා තීරණය කරන්නේ. ඒ නිසා පැහැදිලිවම සමග ජන බලවේගයේ වටාද
විශාල පිරිසක් එකතු වෙමින් තිනවා. අපිට තමාලට බයකුත් වෙනවා අපුවත් අල්ලු කරන් යයිද කියලා. ඒ තරම්ම කණ්ඩායම් කඩාගෙන එනවා. ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට හොඳ තෝරා ගැනීමක් හොඳ පරීක්ෂා කිරීමක් යටතේ තමයි මේ අය ගන්නෙ. ඒ අය ගත්තා වගේම තමයි ඒ අයගේ තීරණේ තියෙන ජනතාවත්. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලලා සිටිනවා තමුන්නාසලයි තීරණ ගන්න. අපි සමග ජන බලවේගයේ හැටියට අපිට මනින්න පුළුවන් කිරන්න පුළුවන් ප්‍රමාණයට අරගෙන මේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අපි කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒක තමයි මං කිව්වේ. දැන් රැල්ලක් තියෙනවා කියලා කියනවා. දැන් ඔබතුමාගෙන් මම අහනවා 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආපු වෙලාවේ ඌට වඩා රැල්ලක් තිබ්බේ නැද්ද ගම්වල? අනිත් එක තමයි ගම්වල රැල්ලක් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි ගම්වල කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය ජාතික මට්ටමේ හමු විතරයිනේ. ප්‍රාදේශීය දැන් අපිත් දැන් අපිත් ග්‍රාමීය මට්ටමේ දේශපාලනේ ඉන්නෝනේ. ශාඛා සමිති රැස්වීම් බල මණ්ඩල එහෙම නැත්නම් කුට්ටාස නිලධාරීන්ගේ රැස්වීම් එහෙම කිසිවක් නැහැ. හැබැයි රැස්වීම් තියෙන තැන් වලට ඒගොල්ලන් කණ්ඩායම් එක්කන් යනවා. අනිත් එක තමයි පැහැදිලිවම කියන්න ඕන මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන කණ්ඩායම් වල විශේෂත්වයක් තියෙනවා. ඒ අය සියලු දෙනාම රැස්වීම් වලට යනවා. සමහරලට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, ඒත් රැස්වීමට යනවා. සම්මුණාසල දකින්න ඇති මේ දිනේට වෛද්‍යවරුත් ගිහිල්ලා හිටියා. ඒ පක්ෂයට සම්බන්ධය එහෙම තමයි. හැබැයි අපේ පක්ෂවලදී එහෙම එන්නේ නැහැ. අපේ පක්ෂවල එන්නේ අපිත් එක්ක වැඩ කරන පල්ලෙහා මට්ටමේ කොටසක් විතරයි. ඒ නිසා රැල්ල කොහොම තිබුණායි කිව්වත් පැහැදිලිව මම අහන්නේ එදා 19 තිබ්බ රැල්ල නෑ. එහෙම නැතුව 70 ලක්ෂයක් ගන්න පුළුවන්ද? මොකද 19 තිබ්බ රැල්ල 90 බැලුවමත් ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා එකතු කරේ ලක්ෂ 10ක් 15ක්. මහින්ද රාජපක්ෂගේ ලක්ෂ 50 එකතු කළා තමයි 69 ලක්ෂයක් ගත්තේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට එහෙම නැත්තම් ජාතික ජන බලවේගයට ඔය කියන ප්‍රමාණය කිසිසේත්ම එකතු කරන්න බෑ. ඔය 100% උනනම් 13%, එහෙම නැත්නම් උපරිම 23% වෙයි. ඊට එහා යන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. දැන් ඒ වගේ තමයි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරද්දී ඒ වගේම සමාජ සුත්තාව කතිකාවක් කරනවා. දැන් පක්ෂ 3-4 කැඩිලා කියලා. මේක කොහොමද උතුමාද? මොන පක්ෂද? ජනතා විමුක්ති පෙරමුණ කිල් බෙදින කියලා කියන්නේ. ඔය පැහැදිලිවම තියෙනවනේ. දැන් ඇත්තටම දැන් ටිල්වින් සිල්ලා ප්‍රධාන වේදිකාවේ ඉන්නවා අඩුයි. දැන් එතුමා එදා මම දැක්ක මාධ්‍ය හමුවකද කියනවා ජාතික ජන බලවේගය කියන්නේ ජේවිපී එකම තමයි. ඒ ප්‍රතිපත්තිම තමයි. හරි, ඊට පස්සේ ලාල්කාන්ත මහත්තයා මේ දිනේදී කියපු කරුණ අනුව ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ ගමේ ඒගොල්ලන්ගේ පක්ෂයේ නියෝජිතයන්ට පොලිස් බලතල එහෙම නැත්නම් අධිකරණ බලතල දෙනවා කියලා. ඊළඟට හරිණි අමරසූරිය මැතිණිය කියන වෙනම කතාවක්. ඒගොල්ලන් ලෝකෙත් එක්ක කටයුතු කරන චන්ද්‍ර කුමාර මහත්තයා මොනවා කියනවද කියලා නෑ. එයා හැම දෙයක් ගැනම කියනවා. හැබැයි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත සමාජිකයෝ අද අතරමං වෙලා ඉන්නවා. නායකයෝ ටික ඔය මොනවා කිව්වත් හේතුව තමයි වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඔය ජාතික ජන බලවේගය කියලා වියතුන් එහෙම නැත්නම් උගතුන් ප්‍රමාණයක් එකතු වුණත් අද ඒ අයට තැනක් නෑනේ. වේදිකා හැම එකේම කතා කරන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ නෑ විතරයි හයිලයිට් කරලා තින්නේ. එතකොට මේක අර නිකන් පරණ මොකක්ද අර කතාවක් තින්නේ මේ ලේබල් එක බුද්ධරාජ තෛලේ ඇතුලේ තියෙන පොල් තෙල්ම තමයි. ඒ වගේ තමයි මේක ඇතුලේ තියෙනෙත් අර JVP එකේ දර්ශනය විතරයි. ඒ නිසා ඔය යල්පැන ගිය දර්ශනයට එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙලට මේ රට ගොඩනගන්න බෑ කියන එක අපි පැහැදිලිව කියනවා. බොහොම ස්තුතියි.